භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්පිපාදා අපතනා සම්පිපක්ඛා අවංචනා මාතා පිතාච නිකංතා ජාත වේද පටික්‍රමති ධර්මස්වනා බිලාසි එදෙහි වාසනාවන්ත කාරුණික පින්වත්නි නිත ජාතියේ නාලිකාවෙන් දහම් දැනුම දියුණු කරගන්නට ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන ලෝකවාසී net ධර්ම දක්ෂිනාවේ ශ්‍රාවක පින්වතුන්ට අද ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා මේ ගුවන් කාලය වෙන් කරවා ගනිමින් ධර්මානුශාසනාවේ නායකත්වය ගැනීම තුළින් ධර්ම දානමය ආනිසංස වලට හිමිකම් කියනු ලබන්නේ කළුතර බෝම්බුවල කිවුලවත්ත රුසිරු උයන අංක 9 නිවසේ පදිංචි දීදී කරුණාවති උපාසිකා මාතාව විසින්. කරුණාවති උපාසිකා මාතාව අද ධර්ම දානමය ආනිසංස හිමි කරගෙන ප්‍රාර්ථනා කරනු ලබන සියලු ප්‍රාර්ථනාවන් ඉටු වීමට ඉටු කර ගැනීමට ඉටු කර දීමට අපි සියලු දෙනා සමගම ධර්මානුශාසනාව අවසානයේදී එකතු වෙලා සිදු කරගත් පිනේ ආනිසංසවල ගුණ බල ශක්තිය පදනම් කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අපි කෘතගුණ සැලකීම සඳහා ධම් දේශනාව අවසානයට මා සමග එකතු වන ලෙස පිණිස ඔබට සිහිපත් කරමි. මේ ධර්මානුශාසනාව දේශනා කරමි. පින්වතුනි, බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන ශ්‍රාවක පිණිස හැම කෙනෙකුටම ඒ කාරණාව සඵලමත් කර ගැනීම උදෙසා අපි විසින් කළ යුත්තේ කුමන කාර්යයක්ද කියන බව මේ ධර්ම දේශනා මාලාවේ මුලදී මා දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා දෙන්න තියදුනා. ජීවමානව භාග්‍යවතුන් වහන්සේ වැඩ නොසිටින නිසාවෙන් අපිට ජීවමාන බුදු පියාණන් වහන්සේ දකින්නට අපේ නෙත් දෙක පින්කලේ නෑ. නමුත් පින්වතුනි, මතස ඒ සඳහා පින් නොකළද මනස ඒ සඳහා පින් කර ඇති බැවින් මනසින් භාග්‍යවතුන් වහන්සේ දැක වැඳ පුදා ගන්නට බුද්ධිය දියුණු කළ යුතු වෙන ඒ මේ ධර්මය තුළින් බුදුන් දැකීම ගැනයි මා මතක් කරන්නේ. වක්කලී මහතෙරුන් වහන්සේ උදෙසා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ වක්කලී යෝකෝ වක්කලී යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් වක්කලී ධර්මය දකිනවද සෝ හෙතෙම මං පස්සති මාව දකිනවා.
යමෙක් මාව දකිනවාද ඔහු ධර්මය දකිනවා. දැන් අපිට භාග්‍යවතුන් වහන්සේ දැකලා ධර්මය දකින්ට භාග්‍ය නැති වෙලා තියෙන නිසා ධර්මය දැකලා ධර්මය තුලින් භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීම සඳහා අවමත් අපිට භාග්‍ය උදාපත් වෙලා තිබෙනවා. එනිසා කාරුණික පින්වතුනි වීරිය වඩන්නට ඕන, වීර වඩන්නට ඕන, උස්සාවත් වෙන්න ඕන, කැපකිරීම කරන්න ඕන, ධර්මය තුලින් බුදුන් දැක නිවන් දැකීමේ උවමනාව තියෙනවා නම් පළමුව තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ගැන විනති ඔබට දීර්ඝ කාලයක ඉඳලා තවමත් තේරුම් කරගෙන පැහැදිලි කර කර මේ ඉන්නේ ශ්‍රද්ධාව උවමනා කරන නිසා. ශ්‍රද්ධාව නැති වුණොත් පින්වතුනි දහම් ශ්‍රවණය කිරීම සඳහා පැමිණෙන්නේ නැහැ. පැමිණෙන්නේ නැහැ කිව්වේ එළඹෙන්නේ නැහැ. එළඹෙන්නේ නැහැ කිව්වේ සිද්ධෙන්නේ නැහැ. මොකක් සඳහාද? දහම් ශ්‍රවණය සඳහා. දහම් ශ්‍රවණය සඳහා සිද්ධෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් උපදවන්ට ඕන, උපදවා ගන්න ඕන සිත තුල. ශ්‍රද්ධාව ඉපදවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කරුණු දැනගන්නට ඕන. ඒ නිසා ඔබට බුදුහාමුදුරුව මෙබඳුය කියලා තේරුම් කරලා දෙන්නටයි මේ උත්සාහය. පින්වතුනි සම්ප්‍රදාය තුල ඉරවිලා ඉන්න තාක්කල් මේ කාර්යය කරන්න බෑ කියන බව අතරමඟදී දේශනාවලදී මම පැහැදිලි කරලා දුන්නා. මේ සමහර ඇත්තන්ට කොතෙකුත් පැහැදිලි කරලා දුන්නත් පොතේ සටහන් වෙලා තියෙනවා, දීර්ඝ කාලයක් අරගෙන ඇවිල්ලා තියෙනවා, පරම්පරාවෙන් උරුම වෙලා තියෙනවා කියලා කරේ තියාගෙන ඉන්නවා අතහරින්න අකමැති ඒ අයට මේ ධර්මය දකින්න බෑ. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ මුලින්ම සිද්ධ කළේ සම්ප්‍රදාය බිඳ හෙළපු එක. මුලින්ම කළේ සම්ප්‍රදායට පාර ගහපු එක. බලන්න සම්ප්‍රදායක් තිබුණා එවකට මොන වකටද? භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකෙදී. මොකද සම්ප්‍රදාය ශරීරයට පුළුවන් තරම් සැප දුන්න තරමටයි නිවන තියෙන්නේ කියන එක සම්ප්‍රදාය කියන්නේ. බ්‍රාහ්මණයෝ විසින්, බමුණෝ විසින් මහා ප්‍රඥා ලෝකේ මැව්වය කියලා හිතාගෙන අතීත භවයකුත් නැහැ, අනාගත භවයකුත් නැහැ, රිණංකත්වා සුතං පිඹෙත් ණය වෙලා හරි ගිතෙල් කාපල්ලය කියලා උගන්වමි. මෙලවත් නැති නිසා, මෙලවත් නැත, මෙලවත් නැත්නම් පරලොවකුත් නැත. කීන මේ ජීවත් වෙන මේ භවය පමණයි එකම භවය, නැවත උපදින්නේ නැති බැවින් පිනෙන් ඇති වැඩක් නැත. නැවත උපදින්නේ නැති නිසා පෞකලාට කමකුත් නැත. මෙන්න මේම දහමක් ඉගැන්නුවා. ඒ නිසා පුළුවන් තරම් කාම භෝගී ජීවිතයක්, කාම සුඛල්ලිකානු යෝගී ජීවිත ගත කළා ඔන්නක සම්ප්‍රදාය. අනිත් සම්ප්‍රදාය තමයි ඊට ප්‍රතිවිරුද්ධ වෙන්න තිබුණේ පුළුවන් තරම් ශරීරයට දුක් දීපු තරමටමයි සුවය නිවන ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඇති පදං ශරීරයට දුක් දෙන එක තමයි සිද්ධ කළේ. කටු ගහ ගන්නවා දැනටත් එහෙම. කටු ගහ ගන්නවා, හැමේ කටු ගහ ගන්නවා, එල්ලගෙන යනවා, අතු ගහලා නූල් දාලා ලං දාලා එල්ලගෙන අරගෙන යන කොල් එකතු කරලා ඒ අතරින් යකඩ කූරු ගහනවා, කට ඇරලා කට හරකට යකඩ කූරු ගහනවා, දිව එළියට ඇදලා දිව හරහා යකඩ කූරු ගහ ගන්නවා. පුදුමාකාර විදියට අත්තිලම සානියෝගය එදා වගේ තාම තියෙනවා. මේ මොකටද? නිවන් දකින්න, ලබනාත්මේ හොඳ කරගන්න. මේ එක සම්ප්‍රදායයි. සිද්ධාර්ථ කුමාරයා මේ සම්ප්‍රදායන් දෙක පිළිබඳව අවබෝධයක් ලබාගෙන මුලින්ම කළේ මේවා තියෙන තාක්කල් ඇත්ත ඇති හැටියෙන් දකින්න බෑ. මේ බොරුවෙන් වලකින් තෝර. එනිසා අත්තිකිල මතානු යෝගයයි කාමසුතල්ලිකානු යෝගයයි අන්ත විදියට දාලා අන්ත දෙකට නොවැදී අන්ත දෙකේ නොගොත් අන්ත දෙකෙන් බැහැර වී මැදට ඇවිත් අනුපදම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා
අනුගමනය කළා මැදුම් පිළිවෙත. තථාගතයන් වහන්සේගේ අවබෝධය ලැබෙන්නේ චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. නිවන පිණිස පවතින්නේ අවබෝධයේ පිණිස, ප්‍රඥාව පිණිස, විද්‍යාව පිණිසවත් දැනීම පිණිස, ඥානය පිණිස, සංසිඳීම පිණිස, නිවන පිණිස පවතින්නේ මැදුම් පිළිවෙතයි මධ්‍යම ප්‍රතිපදාවයි කියලා උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා කාරුණික පින්වතුනි, මැදුම් පිළිවෙත ඔස්සේ නිර්වාණ ගාමී මාර්ග ප්‍රතිපදාව වඩාගෙන යන පිණිස කිසි කෙනෙකුට වරදින්න කිසිම හේතුවක් ඇත්තේ නැහැ. මේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ ඥානය ලබාගත් මාර්ගයේ නිසාවයි. උන්වහන්සේ වැඩම කරපු මාර්ගයේ නිසා වෙන්නේ කිසි ගැටලුවක් ඇත්තේ නැ. සම්ප්‍රදාය තුල ඉරවි ඉන්න බොහෝ ඇත්තන්ට හොඳ නරක තිම්පව්පවා අමතක කරන්න වෙලා අමතක වෙලා ගින් තියෙනවා පිඟු. යථාර්ථ අවබෝධය නම් ලබන්න පුළුවන් කමක් නැ. ඒ නිසා සමහර කරුණු කාරණා ධර්මය පිළිබඳව යම් යම් කෙනාගේ මතිමතාන්තර තියෙනවා. ඒවා ජනප්‍රියයි, ඒවා සිද්ධාන්තසුළුයි, ඒ ගැන පොත්සනම් මනම් අනන්තවත් තියෙනවා. ඒවා කියවල ඔළුව නරක් කරගෙන ඉන්න බෞතරයක් ඇත්ත ඇති හැටියෙන් දකින්න බෑ. මා පිනැති ඔබට මතක් කළා තෙමගුල සැමරීම තුල තියෙන සාවද්‍ය බව. දන්නවා, පිළිගන්නවා. ඒ පරණ එක අතරින්ද තියෙන අකමැත්ත තියෙනවා. ඒක පින්වතුනි යථාර්ථ අවබෝධය ලබන්න බාධාවක් වෙනවා. මනවින් අහන් හිටියේ නැති වුණොත්, එහෙම නැත්නම් වෙන වැඩ කර කර මේ බණ ආගෙන හිටියොත් ඒ අවබෝධවන්නේ වැරදි විදියටම තමයි. ඒ නිසාවෙන් ඉස්සේ නොවන්නට පුංචි ධර්ම කාරණාව පවා නැවත නැවත ප්‍රකාශ කරමින් යම් යම් ගැටලු ඇතිවිය හැකියි මට හිතෙන තැන්වලදී උදාහරණ එකකට වඩා ලබා දෙමින් මේ කරන ධර්මානුශාසනාව ගැන පවා වැරදි අවබෝධ ලබාපු අය අපිට තේරෙනවා. ප්‍රශ්න අහනකොට බණ අහගෙන ඉඳලා නැහැ, බණ ඇහිලා තියෙනවා. ඇහුවාම කියන්නේ එහෙමනේ, මගේ රේඩියෝ එක අපේ හාමුදුරුවනේ කුස්සියෙම තියෙන්නේ එක පැය 24ෙම වැඩ. මං වැඩ කරන වෙලාවටත් පිරිත් ඇහෙනවා, බණ ඇහෙනවා. මං අහන්නේම ධර්ම දක්ෂිනාව තමයි. ඉතින් බණ අහන එකයි බණ ඇහෙන එකයි දෙකක් කියලා පින්වතුන්ට මීට කලිනුත් මා කීපස් කරා. මේ බණ ඇහින්ද ඇදහැරියාම තමයි පින්වතුනි ගැටළු ඉක්මතු වෙන්නේ එතන ඔබ නැති නිසා. එතන ඔබ සිත පිහිටුවා නැති නිසා වෙන් ඉක්මවාගිය බණපදයක්, පහුවෙලාගිය බණපදයක්, නැහිගිය බණපදයක් ඔබට ග්‍රහණය නොවෙච්ච නිසා වෙන් ඊට පස්සේ තියෙන බණපදය පිළිබඳව සැක සංකා උපදිනවා. එහෙම වෙච්ච තැන් අනන්ත. ඒ නිසා මා මතක් කරනවා, කෙසේ හෝ වේවා සත්වය කොහොමුණත් සමත් නැහැ. මා ප්‍රකාශ කරන ධර්මකාරණා සම්බන්ධයෙන් වගකීම මා දරන බැවින් යම් කිසි ගැටලුවක් ඇති වෙනවා නම් ඒ පිළිබඳ මාගෙන් ලිඛිතව හෝ දුරකථනයෙන් විමසන ලෙස මතක් කරමි. මා සම්පූර්ණ වගකීම අරගෙනයි මේ ධම් දේශනාවල් සිද්ධ කරනු ලබන්නේ. එනිසා සම්ප්‍රදාය තුල ඉරවිලා ඉන්නේ නැතිව පොතේ පතේ උගන්නපු දේ ඒ විදිහටම කියන්නේ නැතිව තේරුම් අරන් හොයලා බලලා තව කරුණු එකතු කරලා තනාත කළ හැකිද නැතිද කියන බවන් වැරදිච්ච තැන කොතනද, වහදාගත්ත තැන කොතනද, මේ කරුණු කාරණා සියල්ලක් මෙතෙක්කල් පැහැදිලි කරලා දුන්නේම වගකීමකින්ම තමයි. ඒ නිසා අභියෝග කරපු කිසිදු ධර්ම කාරණාවක් සම්බන්ධයෙන් විවාදාත්මක කරුණු කිසිවෙක් මෙතෙක් ඉදිරිපත් කළේ නැහැ. එනිසා මා විශ්වාස කරන්නේ මා ඉදිරිපත් කරන ලද ධර්ම කාරණා නිවැරදි බව. එනිසා ගැටළු ඇති ඕනෑම කෙනෙකුට ඉතා කරුණාවෙන් ඒවා පැහැදිලි කරලා දෙන්න මා පැහැදී ඉන්න බැවින් විමසන ලෙස මතක් කරනු ලබනවා. පින්වතුනි, පිරිදී ඔබට පසුගිය ධර්මානුශාසනාව සජීවීව අපි ඉදිරිපත් කරන්ට යෙදුනි. බොහෝ කොට පින්දහම් සිද්ධ කර ගැනීම සඳහා
අපේ ශ්‍රාවක පින්වතුන්ට මගපාදා දෙන ජාතියේ නාලිකාව පසුගිය සතියේ වෙනකොට ඉතා දීර්ඝ කාලයක් පුරාවට පින් පිරෙන පින් වැඩෙන පින් වැස්සෙන මහා පින්කම් මාලාවක් සිද්ධ කරන් තේරුණා. ප්‍රථම වතාවට ලංකාවේදී එක තැනකදී එක අවස්ථාවකදී මහ රහතන් වහන්සේලා 14 නමකගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා වගේම ජින ශාරීරික ධාතුන් වහන්සේලා දැක වැඳ පුදා ගැනීමට වාග්ය උදාපත් වුණා. පසුගිය බදාදා ධර්මානුශාසනාව දෙනියායේදී සිදු කරන්නට යෙදුණු. ඊදි මතක් කරන්ට යෙදුණ ධාතු වන්දනාව සමගම පින්වතුන්ට නිර්වාණ ධාතුව වන්දනා කිරීමේ අභිලාෂයේ අදිස්ථානයේ හිතේ ඇති කරගන්නට කියලා. ධාතු වන්දනාවේ පෝලිමේ ඉන්න අයට ඉවසීම ප්‍රගුණ කරන්ට වෙනම පරිත්‍යාග කරන්ට වීරිය වඩන්ට වෙන ඔන්න කන්ති පාරමිතාව දාන පාරමිතාව වීරිය පාරමිතාව අදිස්ථාන පාරමිතාව මේ පාරමිතාවන් පුරාගෙන එන්නේ නිර්වාණ ධාතුව වන්දනා කරන්ට කියලා. ඒ නිසා තව කොහේදී කොයි ආකාරයක හෝ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට පෝලිමේ ඉන්න පිනටි ඔබ හැම කෙනෙක්ම මා කියපු කාරණාව අදිටන් කරගෙනම වැඩ කරන්ට මා නිර්වාණ ධාතුව වන්දනා කිරීම සඳහා පාරමිතා පුරනවා කියලා. ඒ වන්දනාව කියන්නේ වෙනද වගේ ධන ගහලා නලල බිම තියලා කරන වන්දනාවක් එහෙම නෙවෙයි නිර්වාණ ධාතුව වන්දනා කිරීමයක්. සසරේ පැවැත්ම නතර කිරීම නැමැති මහා ක්‍රියාවලිය සිද්ධ කරා. ඒ සඳහා වුවමනා කරන සුදුසුකම් ටික එකතු කරගන්න එකට කියනවා පාරමිතා පිරීමය කියලා. බැරෑරු අමාරු අපහසු කාරණාවක්. හැබැයි පාරමිතා වලට අදාළ දේවල් දෛනික ජීවිතයේ හැමදාම සිද්ධ වෙනවා. නමුත් ඒව පාරමිතා බවට පත්වන්නේ නැහැ ඔබ එතන නැති නිසා. ඔබ එතන නැහැ. ඔබට සමහර විටදී පින්වතුනි ඔබේ ශරීරයෙන් ලේ පරිත්‍යාග කර පරිත්‍යාගයක් නොවුනත් ලේ දෙන වෙලාවල් තියෙන. හැබැයි ඒ පුණ්‍ය සිතුවිල්ලක් නැති නිසා වෙන්. ඔබේ ශරීරයේ මදුරුවෙක් වහලා ඔබට නොදෙනි ලේ උරාගෙන බීලා යන්න හදන වෙලාව ඔබ දැක්කහම නැත්නම් ශරීරයේ ඉඳලා මදුරුව පියාඹලා යන වෙලාව දැක්කහම ඒ මදුරුවාට තලල කොහොමත්ම වැඩක් නැහැනේ. දැන් ඒකෙන් කියන්නේ යන්න කලින් තලන්න කියන එක එහෙම නෙවෙයි. මම මේ කියන්නේ දැන් ලේටික උරාගෙන බීලා යන්න හදනකොට ඉරිදියාවක් ක්‍රෝධයක් හදාගන්නේ නැතිව පාරමිතාවක් බවට එපත් කරගන්න පුළුවන්. මං ලේ දන් දුන්නා. එවැනි අප්‍රමාණ දේවල් සිද්ධ වෙනවා ඒ තුල සිත නැති නිසාවෙන් අපිට කිසි විකසක් ඉන්වතුනේ. ඒවා පාරමිතාවන් බවට පත්වී නොමැත. එවන් අවස්ථා එමට දෛනික ජීවිතයේ සිද්ධ වෙන බව මතක තබා ගන්න. අන් අය වෙනුවෙන් උදව් උපකාර කිරීම දාන පාරමිතා ගණයට පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙනවා. සිතුවිලි උපදවා ගත්තේ නැති නිසා ක්‍රියාවක් සිද්ධ කළත් අන් අයට උදව් කරන ක්‍රියාවක් සිද්ධ කළා වුණත් ඒ පාරමිතාවක් වන්නේ නැහැ ඔබ ඒ ගැන සිතුවේ නැති වුණොත්. එනිසා දිනපතා සිදු කරන ක්‍රියාවන් ඔබ වර්ග කරගන්න මේක දාන පාරමිතාවට අයිති එකක් මේක සීල පාරමිතාවට අයිති එකක් මේක නෙක්ඛම්ම පාරමිතාවට අයිති එකක් කියලා මේ විදිහට වර්ග කරගන්න. කොයිතරම්නම් වීරිය පාරමිතාවට අයිතිව දවසේ කටයුතු වලදී පින්වතුන්ගෙන් සිදුවෙනවා ඇතිද? අදිස්ථාන පාරමිතාවට අයිති දේ කොතරම් දෛනික ජීවිතේ සිදුවෙනවා ඇතිද? නමුත් ඒකත් පාරමිතාම නෑනේ. ඔබේ සිතේ තන නොතිබිච්ච නිසා අවබෝධයෙන් යුක්තව මේ කාර්ය නිරත වෙන්න කියලා නැවත වාරයක් මතක් කරනු ලබන. පින්වතුනි අපි එම මාතෘකාවට ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැන කියාගන්න ශ්‍රද්ධාවන්ත බොදු පිරිසක් බවට පත් වෙන ඔබ බුදුමගේ ගමන් කරන්නට භාග්‍යවතුන් වහන්සේව හඳුනා ගනිමින් සිටින ඔබ බුදු පියාණන් වහන්සේව තේරුම් ගනිමින් අවබෝධ කර ගනිමින් සිටින ඔබට මං මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි ජේතවනාරාමේ වැඩ ඉඳලා දවසක් සිවණත් පිරිසත් දහම් දේශනා කරලා අවසානයේ උන්වහන්සේ
මහා රහතන් වහන්සේලා සමග පුතග්ජන භික්ෂුන් වහන්සේලාද කැටුව වනන්තරයක් තුරින් පින්වතුනි වෙනත් ගමනක් සඳහා වැඩම කරවනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණය ගැන උන්වහන්සේගේ ස්වરૂපය ගැන උන්වහන්සේගේ රූපස්ත්‍රිය ගැන උන්වහන්සේගේ ඥාන විලාසය ගැන උන්වහන්සේගේ දේහ විලාසය පිළිබඳව දීර්ඝව කරුණු දැනගත් ඔබට අවදුරටත් ඒ දැනගත් කරුණු ගොන්නට අදත් එකතු කරන්න තවත් භාග්‍යවතුන් වහන්සේ තුල පැවතිච්ච ගුණස්කන්ධයක්. ඒ නිසා හොඳට අහගෙන ඉන්න ඒ ගුණස්කන්ධයේ කුමක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ මේ වනන්තරයේ මැද්දෙන් ස්වාමීන් වහන්සේලා සමග වැඩම කරද්දී උන්වහන්සේ පින්වතුනි එක්තරා ගහක් මුල මද වේලාව විවේක සුවයෙන් වැඩ ඉන්න උවමනාව ඇති වෙනවා. එතනදී භික්ෂුන් වහන්සේලුන් වහන්සේගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමවත් දෙපට සිවුර අරගෙන හතරපත කරලා නවලාදලා උන්වහන්සේට වැඩ ඉඳීමට අතුණක් පිළියෙල කරලා දෙනු. සැලකියුත ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා මේ වෙලාවේ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා වගේම නොරකත් ඇත්තෝද මෙහි සිටි. සුළු වෙලාවයි ගියේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ගහ මුල කේන්ද්‍ර කරගෙන ඊට එහා ඇසට පෙනෙන මානයේ ඉඳලා හරියටම වට කරගෙන මහා ලැබුගින්නක් ඇති වෙනවා. මේ ලැබුගින්න දැවි දැවි භාග්‍යවතුන් වහන්සේ ඉන්න දිසාවට ඒවි කියලා හිතෙන පුතග්ජන භික්ෂූන් වහන්සේලා ඔයාගෙන වතුර අරගෙන එනවා, ගින්නට දමනවා, කොළාතු අරගෙන වනනවා, දපන්න උත්සාහ කරනවා, නිවන්නටයි උත්සාහය කරන්නේ. කරුණු දන්න රහතන් වහන්සේලා අකම්පිතව වැඩ ඉන්නවා. කරුණුගත් භාග්‍යවතුන් වහන්සේ නොතෙල්වී වැඩ ඉන්නවා. කොයිතරම් උත්සාහ කරත් ගින්න ඉදිරියට එන එක වළක්වා ගැනීම සඳහා මේ ධනු ලබන උත්සාහයන් අබමල් රේණුවක තරම් ප්‍රමාණයක්වත් පළක්ුණේ නැහැ. පින්වතුනි දැවි දැවි වටපිටාවෙන් ගින්න එනවා. මිනිසුන්ටත් ආරංචි වෙලා මිනිසුණු කිට්ටුවට ඇවිත් ගින්න නිවීමට උත්සාහවත් වෙනවා. වට කරගෙන ගින්න ළඟට එනකොට පුතග්ජන ස්වාමීන් වහන්සේලාට හිතෙන්නේම භාග්‍යවතුන් වහන්සේට විපතක් කරදරයක් වේවි. දාඩිය දාගෙන මාන්සි වෙමින් වෙහෙසමින් මේ ගින්න නිවා ගැනීම සඳහා වතුර අදිමින් වතුර ඉසිමින් කටයුතු කළත් ගින්න නෙවෙයි ඒවා සැලකිල්ලට ගත්ති. ගින්න මේ වනන්තරය දවාගෙන ඉදිරියට එනවා පින්වතුනි. යම් කිසි සීමාවක් ඇතුළත භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ගත අපල ඉඳලා යම්කිසි සීමාවක් ඇතුළත අපි නිකමට කියමු මීටර 200ක් විතර ඇතුළත වපසරිය තුල ගින්න නතර වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙනෙන තෙක් මානයට ළඟතම වාගේ ගින්න ඇවිල්ලා ගින්න ඉබේටම නතර වෙනවා. උත්සාහ කරලා ගින්න නිවන්න හැදුවට කිසිවෙකුට ඒ කාර්යය කරන්න බැරි වුණා. උත්සාහයක් නැතිවම ගින්න නතර වුණා. ගින්න නතර වෙච්ච බව දැනගත් පුතග්ජන භික්ෂූන් වහන්සේලා ආඩම්බරයෙන් උන්වහන්සේලා විසින් කතා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණය කොයිතරම් ශ්‍රේෂ්ඨද උතුම්ද බලන්නකෝ. පිටු නැති ගින්න බුදුහාමුදුරුවන්ව දැක්ක විතරයි බය වෙලා නිකම්ම නතර වුණා. ඉබේම නිවිලා ගියා. පසුබැස්සා. ගින්න ඉබේ නතරුනේ බුදුහාමුදුරුවන්ගේම බුදුගුණය නිසාවෙන්ම නේද? උන්වහන්සේගේ ගුණස්කන්ධය නම් අපරිමේයයි. බුදුගුණ අනන්තයි. මේ පුතත් ජන බිත්තුන් වහන්සේලාගේ ඇත්තෝ කතා බාටලක් වෙනවා. ඉතින් ඒ ඇත්තොත් මේ වෙහෙසට විඩාවට පස් වෙලා ඉඳගෙන ඒ කටයුතු නිම වෙලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ගහ ළඟට එන රහතන් වහන්සේලාත් එක පැත්තක වැඩ ඉන්නවා. පුතග්ජන ස්වාමීන් වහන්සේලා කතා කරනවා බුදුහාමුදුරුවනේ. වැඳලා පුදලා කතා කරන්නේ බුදුහාමුදුරුවනේ. හරි පුදුමයි, හරිම ආශ්චර්යයි. අපිට හරි සතුටුයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ පදම්බය. ඇයි මහණෙනි එහෙම කියන්නේ?
ඇයි බුදුහාමුදුරුවනේ අපි මේ ගින්න නිවන්ද මොනතරම් මහන්සි වුණාද වෙහෙසුණාද? කොයිතරම් වෙහෙසුණත් මහන්සි වුණත් බුදුහාමුදුරුවනේ ගින්න නිවන්ට බැරි වුණා මේ වනන්තරය දවාගෙන පුච්චගෙන ආවා 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 ළඟට ආවා. ඔබ වහන්සේ මේ ගහ මුල වැඩ ඉන්නවා ගින්න දැක්කා විතරයි ගින්න එම්මම බුදුහාමුදුරුවනේ තෙමේ විසින්ම නිවීමට පස්ව තමන් විසින්ම ගින්න නිවුණා. අපි නිවුවට නිවන්නට බැරි වුණා ගින්න විසින්ම ගින්න නිවා දැම්මා බුදුහාමුදුරුවනේ. ඒකනම් බුදු ගුණයක තියෙන ආශ්චර්යම තමයි. නැත මහණෙනි ගින්න නිවී ගියේ මගේ අපංකමක් නිසා එහෙම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ගුණයක් නිසා නෙවෙයි ඔය ගින්න නිවී ගියේ. පින්වතුනි පුදුම කතාවක්. තුෂ්ණී භූතව අහගෙන ඉන්න භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා, එහෙනම් ඇයි බුදු හාමුදුරුවනේ මේ ගින්න නිවී ගියේ? මේ ගින්න නිවී යන්න හේතුවක් තියෙනවා. මානෙනි මේ ගින්න අද විතරක් හටගත් එකක් නෙවෙයි. සෑම වසර ගණනාවක පාරක්ම අපි දළ වශයෙන් නිකමට හිතමු පින්වතුනේ දළ වශයෙන් අවුරුද්දකට සැරයක් ඉබේ හටගන්න ගින්නක් කියලා. නිකන් දළ වශයෙන් හිත. ලැබු ගින්න කියන්නේ ඉබේ හටගන්න ගින්න. වනන්තරය තුළ විවිධ හේතු සාධක පදනම් කරගෙන හටගන්නවා. මේ ලැබු ගින්න සෑම වර්ෂයකදීම හටගන්නවා. ඔතනට ඇවිත් ඔතනදී ඉබේ නිවි යනවා. ඒක හරි පුදුම දෙයක්. භාග්‍යවත් බුදුහාමුදුරුවනේ එසේ වන්නට මේ භූමියේ මොනෝ හරි විශේෂ සිද්ධියක් සිදුවීමක් ආශ්චර්යමත් බවක් තියෙනවා. ඕ තියෙනවා කියන බව. මේ භූමිය මහා පුදුම භූමියක්. මේ භූමිය තුළ දැන් උනත් ගිනි අවුලන්ට බෑ කිසිවෙකුට. පින්වතුනේ බණ පොතට අනුව බණ කතාවට අනුව මේ සිද්ධාමයට අනුව ඉන්දියාවේ ඒ භූමිය කොතනදයි කියලා හොයාගන්න පුළුවන් නම් අද උනත් එතනින් නම් ගිනි පූරක් ගහන්න බෑ. ගැහුවට වැඩක් නෑ. ගිනි දල්වන්න බැරි තැන. ඒක හරි පුදුම තැන. එතන ගිනි ගන්නේ නෑ. තවමත් ගිනි ගන්න බෑ. ලැබු ගිනි දැනටත් ඇති වෙන ඇති වනන්තරව තුල මේ සිදුවීම සිදුවෙච්ච තැන හොයාගන්න පුළුවන් නම් එතනට වෙනකන් ගින්න තවමත් එන ඇති අවුරුද්දකට සැරයක් විතර. නමුත් එතනට ඇවිත් ඒ ගින්න පෙරසේම නිවි යනවා. මේක මා පුදුම කතාවක් නිසා පුතජන ස්වාමින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිය බුදු ආමුදුරුවනේ. භවයෙන් වැහිලා තියෙන අපි නොදන්න කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්න අවසරයි බුදු ආමුදුරුවනේ කියලා වැඳ වැටිලා. මානිනි පින්වතුනි මං පාරමිතා පුරණ කාලේ පෙරුම් පුරණ කාලේ එක්තරා ආත්මයක වතු කුරුල්ලෙක් වෙලා උපන්න. වතු කුරුල්ලෙක් වෙලා උපදිලා මේ ස්ථානේ තිබිච්ච ගහක මගේ දෙමව්පියෝ කූඩුව හදලා බිත්තරයක් වශයෙන් මාව මේ ලෝකෙට බිහි කළා. බිත්තර රැකලා ඒ දෙමව්පියෝ බොහොමත්ම මාංශින් දුක් විඳලා මාව කටුවෙන් එළියට දැක්කා. මම කටුවෙන් එළියට ඇවිත් බොහොම කෙටි කාලයයි. අපි කියමු මේ වතු කුරුල්ල. මේ වතු කුරුල්ලා බිත්තරයෙන් බිත්තර කටුවෙන් එළියට ඇවිත් බොහොම කෙටි කාලයයි. මොකද වන්නේ පින්වතුනි, තාම පින්වතුන් දැකලා ඇතිනේ බිත්තරයෙන් එළියට ආපු ගමන් පුංචි කුරුළු පැටියෙක්ගේ ඇඟේ රෝමත් නැහැ, පියාපත් එහෙම නැහැ, ඇඟට පණ නැහැ, කකුල් කොහෙත්ම පණ නැහැ, හිතගන්න බෑ. ඔහේ රැටිලා ඉන්න එක විතරයි උඩ බලාගෙන කතරින්ද විතරයි හයිය හස්තිය තියෙන්නේ. ඇස් දෙකක් ඇරිලත් නෑ. ඔන්න මේ ගින්න පළවෙනි වතාවට ඇති වෙනවා. මේ ගින්න මේ ඉතිහාසයේ ඊට කලින් ඇති වුණා වෙන්න පුළුවන්. මේ සිදුවීමත් සමග පළවෙනි වතාවට සිද්ධාමයට අදාළ පළවෙනි වතාවට මේ ගින්න ඇති වෙනවා. දවාගෙන දවාගෙන දස්කොළන් කුච්චගෙන වනන්තරයේම ගිනිබත් කරමින් අලු දූවිලි බවට පත් කරමින් පින්වතුනි ගින්න ළඟට එනකොට එනකොට මේ කුරුළු කූඩුව තිබිච්ච ගහ කෙට්ටුවටම ගින්න එනකොට අම්මයි තාත්තයි විලාප තියලා කෑ ගහලා ඒ දෙන්නත් මර බයේ පැනලා යනවා. පුංචි කුරුළු පැටියෙක් මොනවා කරන්නද? සන්ති පාදා අපතනා සන්ති පක්කා අවංචන කකුල් දෙකක් තියෙනවා තමයි, පණ නෑ, පියාපත් තියෙනවා තමයි, පියාතුනේ පියාඹලා යන්න විදියක් නෑ.
මේ කුංචීම අපේ වචනේ කියනවනම් කිරිසප්පය කියලා කියන්නේ කුංචිමය ගැන කතා කරන මේ කුංචි කිරිසප්පය මොනවද කරන්නේද? වටු කුරුළු జాතියේ ඉපදුනේ පාරමිතා පුරන්නට ඕන නිසා වෙන්නේ ඇකි. පාරමිතා සම්පූර්ණ කිරීම යනු බුද්ධත්වයේ උදෙසා සුදුසුකම් සම්පූර්ණ කිරීමක්ය කියලා පිනතියකට මේ දේශනා තුලදී මා පැහැදිලි කරලා තියෙන නිසා රහත් වෙලා හරි නිවන් දකින්න බලාපොරොත්තුවක් ඔබට තියෙනවා නම් අවම වශයෙන් ඔබ පාරමිතාවන් 10ක් සම්පූර්ණ කරන්න ඕන කියලා මතක් කරලා දීලා තියෙනවා. පස්සේ බුදු වී නිවන් දකින්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ පාරමිතා 10 දෙආකාර කරලා 20 ආකාරයකින් පුරන්න ඕන. ලෝතුරා සම්මා සම්බුදු වී නිවන් දැකීමේ අරමුණක් බලාපොරොත්තුවක් අදිස්ථානයක් එහෙම තියෙනවා නම් පාරමිතා 10 තුන්වැදෑරුම් කරලා 30ක් බවට පත් කරලා සමතින් පාරමිතාවන් සම්පූර්ණ කළ යුතුයි කියලා පිනතිය ඔබට පැහැදිලි කරලා දීලා ඉතිදී. ඒ නිසා පින්වතුනි වතුකුරු ජාතියේ අත්දැකීමක් ඕන කරන නිසා මා බෝසතාණන් වහන්සේ එයි උපදින්නේ ඒවන විටත් බොහෝ කොට පින්දාම් සිදු කරලා ඉතිබෙන්නේ. එනිසා බුදු වීම ඉලක්ක කරගත්ත බුද්ධාංකුරයන් වහන්සේ නමක් මේ බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ. එනිසා සත්‍ය ක්‍රියාවට නගනවා. සත්‍ය ක්‍රියාවට නැගීම සත්‍ය ක්‍රියාවයි. මොකද්ද මෙතන තියෙන සත්‍ය? සත්‍ය නෙවෙයිද පින්වතුනේ කකුල් දෙකක් ඇත එහෙත් පණ නැත. ඒ බොරුවක්ද? නෑ ඒ ඇත්ත. ඒක සත්‍යයි. කකුල් දෙකක් ඇත ඒ තන යන්ත හෝ කකුල් දෙක වාරු නැත සාම මං පොඩි නිසා ඒක සත්‍යයි. පියාපත් දෙකක් ඇත ඒ පියාටු තාම ඇදී නැත. පියාපත් දෙකක් ඇතිමුත් පියාටු ඇදී නැති නිසා පියාපත් වළංගු නැත. පියාපත් වාරු නැත. එයද සත්‍යයි. ඒ බොරු නෙවෙයි. මාපිය දෙපළක්ද ඇත. මරබිය නිසාවෙන් මාපිය දෙපළද විලාපතියා විලාපතියා පැනගොස් ඇත. දරුසෙනියස නැතුව එහෙම නෙවෙයි. දරුසෙනියස හොඳටම තියෙනවා. ඒත් මරබිය නිසාවෙන් ඒ තිරිසන් මවයි පියයි දෙදෙනාම වටුකුරුළු මවයි වටුකුරුළු පියයි දෙදෙනාම පියාඹාගියා ගින්නෙන් බේරීමට. එයද සත්‍යයි. දැන් කාරණා තුනක් ඇත්ත. වටුකුරුළු ජාතිය උපන් මහ බෝසතාණන් වහන්සේ සත්‍ය ක්‍රියා කරනවා පින්වතුනේ කකුල් දෙකක් ඇතිමුත් පැන යන්නට වාරු නැත. පියාපත් ඇතිමුත් පියාඹන්නට පණ නැත. දෙමව්පියන් සිටියා ඔවුන්ද පැනගොස් ඇත. මේ සත්‍යයි. සත්‍යානුභාව බලයෙන් ගින්න ඔහොම නතර වෙන්න ඥාත වේද පටික්කම ගින්න කරුණා කරලා ඔහොම නතර වෙන්න. ගින්න නතර වුණා පින්නතුනි ඒ ගින්න නතර වුණ තැන තමයි ඔතන. එතකොට තාමත් ඒ ගින්න යම් කලක අවුරුද්දකට සැරයක් හරි අවුරුදු 100කට සැරයක් හරි ඔය ගින්න හත ගන්නවා නම් දවාගෙන පුච්චාගෙන වනන්තරේ ගින්න ඉන්නේ ඔය එදා මුල් වතාවට සත්‍යක්‍රියාවේදී ගින්න නතර වෙච්ච තැනට විතරයි. ඉන්නහාට ගින්න එන්නේ නැත. දැන් ඒ වටුකුරුළු බවයේ උපන් අපමහ බෝසතාණන් වහන්සේ කල්ප ගානකට පස්සේ පාරමිතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ලෞතුරා සම්මා සම්බුදු පදවියට පත්වී දැන් ජීවමාන බුදුහාමුදුරුව මහා සංඝ රුවණක් සමග ඒ කියන වනන්තරය තුළින් බලන්ටක වැඩම කරන දවසෙම මේ ගින්න ආපු ඇති. දෛවය විසින් මේවා දලපා දලපා ගෙන හැර දාන හැටි පින්වතුනි එතනම භාග්‍යතුන් වහන්සේට වැඩඉන්න හිද්දුන්න. දැනගෙනම වෙන්තෝන භාග්‍යතුන් වහන්සේ මෙතනට වඩින්නේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා පූර්ව ජන්මයක් මතක් කරලා අනුත්පාදමත් සමාජයට කියලා දෙන්න පුළුවන් වේවි කියලා සමහර විට තථාගත මගේ බුදුහාමුදුරු දැනගෙනම වැඩියා වෙන්නම ඕන කියලා මට හිතෙනවා පින්නතුනි. උන්වහන්සේ වැඩම කරන්te ඉදිච්ච මොහොතේ ඔන්න ගින්න ඇති වුණා අර විදියට ඇවිත් ඒ ස්ථානයේදී නතර වුණා.
බුදුහාමුදුරුවන්ගේ ගුණයක් විපාකෙන් ගින්න නැතර වුණා කියලා වැරදි අවබෝධයක් මේ ඇත්තන්ගේ සිත් තුළ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ගුණයක් නිසා නොවේ මේ ගින්න නැතර වුණේ, බෝධිසත්වයන්ගේ සත්‍යක්‍රියාව නිසා, වටු කුරුල්ලාගේ සත්‍යක්‍රියාව නිසායි ගින්න නැතර වුණේ. එදා ඉඳලාම තවමත් ඔය ගින්න ඇති වෙනවාමයි පින්වතුනි, ඔය කියන විදියට ඔය කාලයට කොයිතරම් නිවන් දැදුවත් ගින්න නිවෙන්නේ එදා මුල් වතාවට ඇවිලි ඇවිලි ඇවිත් නිවිච්ච තැනට වෙනකන් ඇවිල්ලාමයි. ඉන්නහා ඔය ගහ තිබිච්ච තැන ඇතුළත තියෙන වපසරිය මං කිව්වේ අඩුම ගානේ මීටර 200ක විතරවත් පරතරයක් ඇතිය කියලා. ඒ සීමාව තුල අගස් තේනන් ගිනි කූරක්වත් දල්වන්න බැරි තැනක්මයි. ඒ මේ සත්‍ය ක්‍රියාවේ අනුභවයම තමයි වෙන එකක් එහෙම නෙවෙයි. වත්තක ජාතකයෙන් එදා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසට දහම් දේශනා කළා. වට්ටක ජාතක පින්වතුනි පිරිතක් බවට පත් වෙලා අපිට වට්ටක පිරිත සමහර ඇත්තන්ට කටපාඩම් හරි වටිනවා. සමහර ඇත්ත කටපාඩම් නොවුනත් කරුණු දැනගෙන මේ ශ්‍රවණය කරනවා, ඇහෙන්න සලස්වනවා, සජ්ජායනය කරනවා CD වලින් හරි මොකකින් හරි. හරිම වටින සත්‍යක්‍රියාව, ගිනිබිය දුරු කර ගැනීමට වටින දෙයක් සත්‍යක්‍රියාවක්. ඒ වගේම ගින්නින් හටගත්තා වූ පිලිස්සීම් තුවාලවලට පිරිත් කරලා පෙන් ලබා දෙන්න, තෙල් පිරිත් කරලා තෙල් ගන්නට, බෙහෙත් පිරිත් කරලා පොවන්නට, ගින්නින් හටගන්නා වූ දැවිලිවලට ශාන්තියක් ලබා දෙන්න පිරිත් කරනවා නම් ගන්න වට්ටක පිරිත් පිරිත් කරා. දිනපතා පාවිච්චි කරන්න ගිනි බියෙන් තොර වේවි. ගිනි බියෙන් කිව්ව ගමන් මතක් වෙයි මෙතෙක් වෙලා කිව්වේ ගිනි පෙට්ටියේ තියෙන ගින්දරයි, ලිපේ ඇවිලෙන ගින්දරයි ගැන කියලා. විදුලිය කියන්නේ ගින්දර තමයි, අකුණු කියන්නේ ගින්දර තමයි. එක එක ක්‍රමයෙන් තවත් ගින්දර හටගන්න පුළුවන්නේ පින්වතුනි. අන්නේ සියලුම ගින්දර වලින් මිදස් වෙන්න, එවන් ගින්දර වලින් පිලිසි දැවි දැවිල්ල හටගන්න එක වළක්වා ගැනීම උදෙසා ආරක්ෂක පිරිසක් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ජීව මානව වැඩඉඳෙද්දී වට්ටක ජාතකයේ දේශනා කළා සත්‍යයි ඒ පිරිසක් බවට පත් වුණා සත්‍යයි. මෙන්න මේ විදිහේ සිතුවිලිතෙන් දරාගෙන විශ්වාසයේ ගොඩනගාගෙන උදේ හවස පාවිච්චි කරන්න ඕන කරන පිරිසක් ගිනිබියෙන් දුරෙන් පුළුවන්කම තියෙනවා. පින්නතුනේ අපි කලින් මතක් කළා පසුගිය බදාදා ධර්මානුශාසනාවේ සජීවී දේශනාවේ විශේෂ කාරණාව. මේ වන විට ස්වභාවික විපත් මේ ලංකාවේ වැඩි වෙමින් පවතිනවා. එන්න එන්න ගංගාවල් පිටාර ගලනවා, හඳුන ආය යනවා. අපි නෙවෙයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවද ඒ ආයතනය විසින් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන දැන තියෙන කඳුවලින් බහුතරයක් හඳුනාය මේ අවදානමක තියෙනවාය කියලා. මේක පින්නතුනේ ඇත්තටම අවධානයට ගත යුතු කාරණාවක් නෙවෙයි. ලංකාවේ තියෙන කඳු වලින් භාගිත භාගයක් නාය ගියොත් එහෙම මොන වගේ සත්‍යයක් උදාපත් වෙයිද? එසේ වන්නේ නැතයි කාටද සහතික වෙන්න පුළුවන්කම තියෙන්නේ? එසේ වන්නේ ඇයි කියලා නම් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා ධර්මානුකූල. මේ ජීවත් වන මිනිසුන්ගේ සිත් කිලුතු වෙලා රාගයෙන් මත් වෙලා ද්වේෂයෙන් හොඳටම විකෘති වෙලා තියෙන්නේ, මෝහයෙන් මුලා වෙලා තියෙන්නේ. මෙන්න මේ කාරණාවල් තුන නිසාවෙන් රාගයෙන් මත් වෙච්ච, ද්වේෂයෙන් මත් වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච මිනිස්සු සත්වගේ ක්‍රියා කරන නිසාවෙන් මේ සබා ධර්මත මේ දරීමත නොහැකි වෙච්ච නිසා පින්වතුනි මෙවන් වූ විපත්ති දායක තත්වයන් ගොඩ නැගිය හැකි බව ධර්ම තුල මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේක තියෙන හොඳම විකල්පය මොකක්ද? මෛත්‍රිය සාගත දිටුවිලි උපදවා ගන්න ඉස්සහා ඉක්මනි. උදේ සවස් මෛත්‍රිය වඩන්න හැම කෙනෙක්ම කාට නැත්නම් මේ අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියන්න පුළුවන් කමක් නැහැ. සාමූහිකව සියලු දෙනාම පුරුද්දක් කරගෙන ඉස්හා ඉක්මනින් අද ඉඳලාම එතක කල් දාන්න බෑ. අද්දීව පිච්චන් ආතප්පන් ඕ ජඤ්ඤා මරණං සුයි. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා?
කෝ ජඤ්ඤා මරණං සුවේ කවරෙක් දන්නේද මරණය හෙටදයි කියලා. කොහොමද බුදුහාමුදුරුවන්ගේ වචන පාවිච්චි මනාව ගැළපෙන්නේ? කවුද දන්නේ හෙට මැරෙයිද කියලා? කෝ ජඤ්ඤා මරණං සුවේ එහෙනම් අද්දේව කිච්ඡං ආතප්පං. අද කළ යුතු දේ අද කරන්න ඕන. මොනවද මේ ආතප්පං? ඒ මොනවද කිලිස් තවන දේවල්? කෙලෙස් ඉස්මතු වෙච්ච නිසාවෙන් ස්වභාවික විපත්තාදිය සිද්ධ වෙනවා නම් ස්වභාවික විපත් නැති කර ගැනීම සඳහා ඉස්මතු වෙච්ච කෙලෙස් යටපත් කර ගැනීමයි උවමනා කරන්නේ. ඉස්මතු වෙන්න තියෙන කෙලෙස් ඉස්මතු වෙන එක වළක්වා ගැනීමයි කළ යුතුයි. ඒ නිසා ඒ සඳහා මෙත් මග එවත් මෛත්‍රිය මාර්ගය වැඩිම ඇරෙන්න මේ ප්‍රතිපදාව ඇරෙන්න මේ වෙලාවේ තවත් වෙනත් සුදුසු ඉතා සුදුසු වෙනත් ප්‍රතිපදාවක් නැහැ කියන බව තමයි හිඟී යන්නේ. මෛත්‍රිය බෝධිසත්වයන් වහන්සේගේ අනුවසින් ආනුභාවයෙන් පිනදී ඔබට මේ සිහිපත් කරලා දෙන්නේ පින්වතුනි. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ අනුවස ආනුභාවය පදනම් කරගෙන ඔබට මතක් කරලා දෙන්නේ මේ කාරණා. මෙත් වඩන්න පටන් ගන්න ඉතා ඉක්මනි. හැමෝටම මෙත් වඩන් අසම්බාධං අවේරං අසපත්තං. සම්බාධාවක් නැහැ. මොකද්ද සම්බාධාව? මගේ හතුරා ඇරෙන්න අනිත් අය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නම් ඒ සම්බාධ සහිත. එතකොට කොටසක් අයින් කර. එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන කාරණාවට මැච්චෙන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ, සැපඳෙන්නේ නැහැ. ඒ නිසා කොටසක් කරකියන්න සීලු දෙනාට මෙත් වඩන්න පුළුවන් තරම් දුරට මේ කාර්ය ගොඩාක්ම සාර්ථක වෙන්න නම් හැකියතාක් දුරට පින්වතුනි නිර්මාංශ වෙලාම මේ කාර්ය කරපු තරම තමයි බල සම්පන්නතාවය වැඩි වෙන්නේ කියලා අපේ විශ්වාසය තියෙන්නේ. ඒ නිසා හැකියතාක් මෙත් වඩන්න මෛත්‍රිය කරන්ද සත්‍ය ක්‍රියාවක් බවට පත් කරගන්න අද පටන් ගන්න. අද බදාදා මම පසංගත් මෙත් වැඩීමේ ක්‍රියාවලිය මාසයක් ගිහිල්ලා ඔබට කියන්න පුළුවන් මං අසවල් දවසේ පසංගත් මෙත් වැඩීමේ වැඩපිළිවෙල මාසයක් කළා එය සත්‍යයි සත්‍යානුභාව බලයෙන් කියලා ඔබේ කාරණාව සඵල කර ගැනීම සඳහා. හැබැයි මේ කාරණාව කෙලෙසයිද? කෙලෙස් ඉක්මතු වෙන අන් අයට හිරියර විපත් කරන ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් වෙන්න බෑ. ඒව ඉතු වෙන්නේ නෑ කවදාවත්. මාසයක් මම මෛත්‍රී කළා. ඒක ඇත්තක් ඒ ඇත්තේ බලයි. මගේ අසුරා බංග වේවා කියලා එම මා මුග්ධ අදහස් වල ඉඳගෙන කටයුතු කරනවා නම් ඒව ලකුණු කරගන්න හම්බ වෙන්නේ නෑ කවමදාවත්. පින්නතුනි අපි මේ කියන්නේ ආපදා සත්වයන් මගහරවා ගන්නට වෙන්න තියෙන ආපදා සත්වයන් වන එක වළක්වා ගැනීම සඳහා කවුරු කවුරු එකවන්ව ඉඳගෙන මේ කටයුත්ත කරන්න ඕන. බුදුරහමක් නොතිබෙච්ච රටක පින්නතුනේ ඇමරිකාවේ පසුගිය කාලයක මට පුංචි මතකයක් තියෙන එකක් මේ සිහිපත් කරන්නේ. ගුවන්ගත කරන්නට යෙදුන අභ්‍යවකාශගත කරන්නට යෙදුන එක්තරා යානාවක් හදා වැටෙන්න යනවා. ඒ වැටුනොත් එහෙම මිනිස්සු ඉන්න කලාපයකට මිනිස් ජීවිත ගානක් දීපල ගානක් මහ විනාශයක් වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එනිසා කෙරටේ හිටපු නායකයේ ප්‍රකාශයට පත්කලම් වූ රටේ සීලු දෙනාටම මේ අසවල් දවසේ අසවල් වේලාවට සියලු වැඩ අතහැර දාලා සියලු දෙනා එකම එකවන්ව එක අරමුණකට අදිස්ථානයක් කරන්ට මේ වැටෙන් තියන අභ්‍යවකාශ යානේ අභ්‍යවකාශ ගත කරපු යානය මිනිස් ජීවිතවලට හානියක් නොවන ආකාරයෙන් පතිත වේවා කියලා දිට සිත කොයිතරම් නම් ඉදිරියෙන් ඉන්නවද කියන කාරණාව ඒ අය දැනන් හිටිය පින්වතුනේ පුදුමයි. මේ කාර්ය සිද්ධ කළා මේ කියන යානාව පින්වතුනි කාන්තාරයකට කඩා වැටුණා. කිසිඳු ජීවිත හානියක් සිද්ධ වුණේ නැහැ. බලන්න සිතක තියෙන සිත්වල එකතුවක තියෙන ශක්තිය මොන තරම් නම් ප්‍රබල එකක්ද කියලා පටන් ගන්න සියලු දෙනා මේ දාන ශ්‍රවණය කරන පිනෙත්තෝ සියලු දෙනා විදින්න පුරුද්දක් විදියට පුංචි වෙලාවක් හරි මේක පින්නතුනේ මෛත්‍රිය වඩනවය කියන්නේ එරමිනිය ගොතාගෙන කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගෙන එහෙමම කරන්න ඕන නෑනේ. කරණීය මෙත්ත සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවනේ මෙත් වඩන්න පුළුවන් ක්‍රමය ඉරියව්ව. සිතං චරං නිසින්නෝ වාසයනෝ වා යවතස්ස විගතමිද්දෝ. දැන් බලන්න ඉරියව් තියෙනවනේ සිතං හිතගෙනත් පුළුවන් මේ භාවනාව කරන්න.
හිතගෙන මෙත් වඩන්න පුළුවනි. තරන් ඇවිදින ගමන් මෙත් වඩන්න පුළුවනි. නිසින්නෝවා වාඩි වෙලා ඉන්න ගමන් මෙත් වඩන්න පුළුවනි. අයනෝවා හාන්සි වෙලා ඉන්නකම් මෙත් වඩන්න පුළුවනි. හිතගෙනත් පුළුවන් වාඩි වෙලක් පුළුවන් යන ගමනුත් පුළුවන් හාන්සි වෙලක් පුළුවන් ඉරියව් අතරයි. යාව සස්ස විගත මිද්දෝ විගත මිද්දෝ නිදි දුරුව නිදි නැතිව නිදි වර්ජිතව යාව තස්ස යන්තාකල් ඉන්නවද ඒ තාකල් මෙත් වඩන්න පුළුවන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා හැම සත්වයෙක්ම සැපැත්තෝ වෙත්වා කියන මෙත් වැඩීම කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා උදේ හවස්වත් පුරුද්දක් වශයෙන් ඉක්මනින් මේ කාර්ය පුරුද්දක් කරගත්තේ නැති වුණොත් නම් කඳුනායේ යන එකට ස්වභාවික දන් වතුර තර්ජණයට ගිනි බියට පින්වතුනි මූණ දෙන්න නම් උපක්‍රමයක් වෙනස් නැති වේවි. ඒ නිසා තත්වය එන්න ඉන්න ඉස්සරහට බලවැදී බලසම්පන්නයි විය හැකි අනතුරු හොඳටම වැඩි ගිනි බිය වැඩි. එතකොට දැන් කියාපු ස්වභාවික තත්වයන් වැඩි කියන බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් තමයි තොරතුරු දීලා තියෙන්නේ. ඒවා වළක්වා ගැනීමට කවුරුත් මෙත් වැඩීම ආරම්භ කරන්න පටන් ගන්න පින්නතුනි. එකම එක විකල්පය එය පමණක් පියයි හිතේ තබාගෙන පටන් ගන්න ඒ වැඩේ. වෙන කිසිම ක්‍රමයකින් කන්දක් පල්ලෙහාට එන එක මුක්කු ගහලා නවත්තන්න බෑ. කොන්ක්‍රීට් දාලා නවත්තන්න පුළුවන් කමක් නෑ පින්නතුනි. මේක නවත්වන්න කිසිදු වෙනත් විදියක බලවේගයක් ඇත්තේ නැත. මෛත්‍රිය වඩන ලද සිත්ති විලිවල තියෙන බල සම්පන්නතාවය ඇරෙන්නට ඒ නිසා මෙත් වැඩීම හේතරම් බල සම්පන්න වූ ක්‍රියාවක් කියන බව ලෝකයටම තේරුම් කරලා දීම සඳහා ඔය එනමය කියන පස්සඳු පදාගෙන වැටීම කවදද එන්නේ කියලා ඕනනම් ඔයලා බලලා ඒ තොරතුරු ටිකක් ළඟ තියාගෙන කවුරුත් එක්ක මෙත් වඩලා ඒක වළක්වලා ලෝකයට පෙන්වන්න මෙත් වැඩීමේ වටිනාකම මෙච්චරයි කියලා. ඒක මට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක ඔබටයි මටයි තනියෙන් අපි කීප දෙනෙකුට කළ හැක්කක් විතරක් එහෙම නෙවෙයි. බහුතරයක් දෙනා විසින් වැඩි වාර ගණන්. ඉන්නේ ටික දෙනා නම් ටික දෙනා වැඩි වාර ගණනක් කරන්න වෙනවා. බහුතරයක් ඉන්නවා නම් අඩු වාර ගණනක් කළත් හොඳටම ප්‍රමාණවත් විය හැකියි. ටික දෙනෙක් ඉන්නවා නම් ඒ අය විසින් වැඩි වාර ගණනක් පුරාවට සිටුවිනි වලට මෛත්‍රිය එකතු කරගෙන රාග ද්වේෂ මෝහ යටපත් කරගෙන සබා දාමට ගරු කරගෙන ආදරය කරමින් කටයුතු කිරීම තුලින් පින්නතුණිය වළක්වා ගන්න පුළුවන් තමයි. ඒ වගේම අද ඉගෙනගත් තථාගත මගේ බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච තවත් ගුණය. හැබැයි වත්තක ජාතකය තුලින් විග්‍රහ කරන ගුණය බුදු ගුණයක් නොවන බව ඔබට පැහැදිලි කරලා දුන්නා. ඒක බෝධිසත්ව ගුණයක්. බෝධිසම්භාර පුරණ කාලයේ උන්වහන්සේ වඩන ලද සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් උයි ගින්න මැද පැවතුනේ භාග්‍යවතුන් වහන්සේ ඒ සිදුවීම සිදුවෙන දවසේ එතනට මේ පිරිස රැගෙන යන්නේ බුදුහාමුදුරුවන්ගේ ගුණයක් නිසා. අදට අපි මේ ගැන කතා කරන්න ඉතුරුනේ භාග්‍යවතුන් වහන්සේ ඒ බව එදා සැලසුම් කරලා ඌ මේ අන් පිරිස එතනට මෙහෙයපු නිසාවි. ඇස් දෙකෙන් දැකලා ඒ ක්‍රියාව පිළිබඳව තෘෂ්ණීභූත භාවයට පත්වෙච්ච පිරිසක් එදා හිටිය නිසාවි. නැත්නම් තථාගත මගේ බුදු පියාණන් වහන්සේට පන්සලේදී ධර්මශාලාවේදී එදා ජේතවනාරාම ධර්මශාලාවේදීම කියන්න තිබුණා මම ඉස්සර වතුකූලු ජාතික උපන්න ගින්නක් ආව මම ප්‍රත්‍යක් ක්‍රියා කළා ගින්න නිවුණා කියලා කතාවක් විදියට කියන්න තිබුණා. නමුත් ඒ සිද්ධිදාමේ ප්‍රාම සිදුවෙන බැවින් එතනට ඒ භූමි භාගයට පිරිස රැගෙන ගිහිල්ලාම ඒ කාර්ය කිරීම තුලින් මොනවට පැහැදිලි වුණා මේ කාර්ය සනාත වුණා කේකාල් ඒකයි භාග්‍යතුන් වහන්සේගේ ගුණය කියලා මම මතක් කළේ. ඉරන් වූ උදාරතර මහා ගුණ සමුදායක ප්‍රතිමූර්තිය ඔබයි මායි සරණ යන භාග්‍යතුන් වහන්සේ කියලා කියයි. එවන් ගුණ ඇති තථාගත මගේ බුදුරජාණන් වහන්සේ මතසින් දකින්නට පින් නොතිබුණත් මනසින් දැක
නිවන් පසක් කිරීමට යන ගමනට මේ උපදේශනේ මේ ධර්මානුශාසනාව මේ කියලා දීපු කරුණු කාරණා අපි සියලු දෙනාට මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සාදුනා දෙයක් පවත්වමු. අද ධර්මානුශාසනාව සඳහා අපිට ඉඩකඩ ලැබෙන්නේ කාලය ලැබෙන්නේ මෙපමණයි. එනිසාවෙන් ධර්ම දක්ෂිණාවේ දායකත්වය දරන්නට යෙදුනා වූ පිනත්තන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා අධිෂ්ඨාන සඵලමත් කරවීමට මා සමග එකතු වෙන්න බණහපු පින්වත් ඔබ හැම කෙනෙකි. ඒක ඔබ විසින් කළ යුතු සත්පුරුෂ ක්‍රියාවක්. ඔබට මේ බණ අහන්න ඉඩ ලැබෙන්නේ දායකත්වය දරන පින්වතුන් නිසා වෙන්නයි. අද දායකත්වය ලබා ගනිමින් කළුතර බෝම්බුවල කිවුලවත්ත රුසිරු යන අංක 9 නිවසේ පදිංචි දීදී කරුණාවති උපාසිකා මාතා විසින් ධර්ම දානමේ පින්කම සිද්ධ කරගන්නට ඉදුණා. අරමුණ වශයෙන් පරලෝ සැපත් වෙන්නට ඉදුණ ඒ මිස් ප්‍රනාන්දු තම පියතුමාට ජොසලින් දයාබර මෑණියන් වහන්සේට එම් සිරිනිල් ආදරණීය ස්වාමි පුරුෂයාට සරත් කුමාර වණිගසේකර ඥාති පුත්‍රයාට සහ තමන් නමින් මියගිය පරලෝකීය මිය පරලෝකීය සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති පිරිසට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ වශයෙන් තබා ගන්න තියෙනවා. කරුණාවති මෑණියනි, ඔබ ප්‍රාර්ථනා කළ විදියට ඔබෙන් වෙන්ව පරලෝක පක්ෂියු ඥාතින්ට පින් සිද්ධ වේවා. අමාමා නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන ගම දැනට සුජීවත්ව සිටින කරුණාවතී මෑණියන් වහන්සේට ඒ වගේම සියලුම දරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු සියලුම දෙනාටමත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනීය දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු ලබනවා. අමතක නොකර අදත් සතන් කළා දේශකයන් වහන්සේට ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය ලැබෙන්නට කියලා. ඒක සත්පුරුෂකමක්මයි පින්නතුනි. ඒ සත්පුරුෂ භාවයේ පිහිටා අද දවසේදී සියලු ලෝවැස්සන්ට සුවය සාන්තිය ලැබේවා කියන පැතුම සිද්ධ කරමින් කරුණාවති මෑණියන් විසින් මේ සතහන තබන්න තේදුනි. උදාරතර ප්‍රාර්ථනාවන් සිත් තුළ ගොඩනගාගෙන කළමේ උදාරතර පින්කමින් ලැබුණා වූ සියලු ආනිසංස ගුණ බලයේ පුනරුවන් සන්තක අනන්ත සූවිසි මහා ගුණබල ශක්තියෙන් දළදා හාමුදුරුවන්ගේ ආශීර්වාදය පදනම් කරගෙන දායකත්වයේ දරූ පින්වතුන්ටත් පවුල හැමෝටම ශ්‍රවණය කළ පිණිස ඔබටත් ඔබ පවුල්වල සියලු දෙනාටමත් මේ පින් එක හා සමානව ලැබේවා. ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුක් භය රෝග දුරු වේවා, කායික මානසික සුවය සහනය නිදුක් නිරෝගී සැප දීර්ඝායුෂ පිණිස ඔබ හැම කෙනෙකුට සලසා ලැබේවා. මෙලව දීර්ඝායුෂ සේම පරලොව සුගතිය හැදේවා. මියගිය සියලු ඥාතීන්ට අපි ඔක්කොටම නිවන් දකින්ට මේ පින පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං ඉරං රක්ඛන්තු මං පරංසී.